ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාවලිය ඔබ සියලු දෙනාටම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු වටේ තරග 19ක් අවසන් 20 වෙනි තරගයේ නැත්නම් පළමු වටේ අවසන් තරගයේ සමගින් ඔබ එක්වන්නේ තියෙන අවසන් තරගයේ පැවැත්වෙන්නේ කොළඹ කිංග්ස් කණ්ඩායම සහ දඹුලව කිංග්ස් කණ්ඩායම මේ වෙන විට ලකුණු සටහනේ පළවෙනි ස්ථානයේ සහ දෙවන ස්ථානයේ සිටින කණ්ඩායම් දෙක ඉතාමත් වැදගත් තරගයක් කවුද පළවෙනි ස්ථානයේ කවුද දෙවන ස්ථානයේ කියලා තෝරගන්න වෙන්නේ මේ තරගෙන් තමයි ඉතාමත් වැදගත් තරගයක්. ඉතින් මේ තරගය පිළිබඳව මාත් සමගින් සාකච්ඡා කිරීමට සූදානම් සිටිනවා ශානුක දිසාන කැමැත්තුමන්, ඒ වගේම ගයන්න අත්නායක, ඒ වගේම අපිට මාධව වර්ණපුරත් අද අපත් සමගින් එකතු වෙනවා මේ තරගය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. අයිබෝන් උපති දිනාටම අයිබෝන් අපි මුලින්ම කතා කරමු ඊයේ දිනේ තිබ්බ තරගයේ පිළිබඳව. පළමුවෙන්ම ඊයේ දිනේ තිබ්බ කොළඹ කිංග්ස් සහ ජැක්සන් ස්ටැලියන්ස් කණ්ඩායම ගයන් අපි කෙටියෙන් කියමු මේ තරගයේ වෙනස් වෙච්ච තැන කොතනද සහ ලෝරි එවන්ස් ගේ ඉනිම පිළිබඳව. ඔව් විශේෂයෙන්ම සුනේත් අපි ගත්තොත් විශේෂ ඉනිමක් ලෝරි එවන්ස් ක්‍රියාත්මක කරා. ඒ ඉනිමක් සමගින් තමයි මම හිතන්නේ තරගයේ වෙනස් වෙන මොකද විශේෂයෙන්ම ජැක්සන් ස්ටැලියන්ස් කණ්ඩායම යම්කිසි ආකාරයකට පීඩනයකට ලක් කරගනිමින් සිටින අවස්ථාව විශේෂයෙන්ම ලකුණු 53 කඩුව දෙකක් දැවිගොස් තිබෙන අවස්ථාවක තමයි ලෝරි ඉවෙන්ස් ඇවිත් ඒ වගේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරලා විශේෂම ආරම්භක පිටිකර වශයෙන් හෝ පිටියට පිවිසලා අර ඉවසීමෙන් යුක්තව ක්‍රීඩා කරා මුල් පන්දු ආර කිහිපය. ඊට පස්සෙ ඔහු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරා පන්දු 65ක් තුළ ලකුණු 108ක් ලබා ගනිමින් මං හිතන විදිහට සුනිත් මේ තරගයේ වෙනස සිදු වුණේ එතනින් කලම් පින්ස් කණ්ඩායම ලකුණු 173ක් කරා ලැගෙන ගියා කඩලු 4කට පන්දු ආර 20 තුන. ඊට පස්සෙ අපි පන්දුයම තුල ගත්තොත් විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ ඇන්ඩ්‍රූ රසල් ගේ පන්දුයම ඔව් අර ඔහුගේ අත්දැකීම් භාවිත කරමින් ලකුණු 46කට කඩලු තුනක් දවා ගනිමින් ජැක්සන් ස්ටැලියන්ස් කණ්ඩායම පන්දු ආර 20ක් තුළ ලකුණු 167කට සීමා කිරීමට සමත් වුණා. ඉතින් අපි අර කියනවා වගේ කලම් කිංස් කණ්ඩායම ඉන්න අද්දකින් බහුල T20 ප්ලේස් ලා දෙන්නා. ඒ කියන්නේ ලෝරි එවන්ස් කියන්නේ විශේෂයෙන්ම අපි කතා කරා ඉංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් දැක්ක ක්‍රීඩකෙක්. ඉතින් ඔහුගේ ඒ ඉනිම සහ ඇන්ඩ්‍රසල් කියන්නේ අපි දන්නා මුළු ලෝක පුරාම හැම T20 තරගාවලියක්ම ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකෙක්. ඔහුගේ අද්දකින් භාවිත කරමින් මේ තරගයේ ජයග්‍රහණය කිරීමට උදව් කරා කලම් කිංස් කණ්ඩායම. ඉන්පසුව වැදගත්ම තරගයේ බවට පත් වුණේ ඊයේ දිනේදී කවුද හතරවෙනි ස්ථානයේ සඳහා තේරීපත් වෙන්නේ කලම් කැන්ඩි ටස්කර් සහ ගෝල්ඩ් ග්‍රැඩිටස් තරගය තමයි වැදගත් තරගයක් බවට පත් වුණා මේ තරගාවලියේ හැම දිනම. මොකද ගෝල්ඩ් ග්‍රැඩිටස් එක දිගට පරාජය වෙගෙන අපි කණ්ඩායම කැන්ඩි ටස්කර්ස් ඒ ආකාරයෙන් එක් තරගයක් පමණයි වැදගත් වෙනකොට එක් තරගයක් පමණයි ජයග්‍රහණය කර තිබුණේ. අවසානයේ ඊයේ දිනේ තරගයෙන් තමයි කවුද මේ අවසන් හතර දෙනාට එකතු වෙන්නේ කියලා තීරණය වුණේ. ශානුක දිසාන කැමැත්තමනි මොකද වුණේ ඊයේ තරගයේ කොතනද මම හිතන්නේ ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම අනිවාර්යෙන්ම ඒ තරගයේ වෙනස් කරපු ඉනිම බවට පත් වෙනවා. නමුත් අපි කතා කරොත් කෙනි ටස්කස් කණ්ඩායම මේ තරගාවලිය ඉනිවත් වෙනට සිදු වුණු ප්‍රධානතම හේතු කීපයක් අපි දක්වමු. මම හිතන්නේ ගාල්ල කණ්ඩායමේ පන්දු යැවීම ගැන අපි ඉතින් ඉහළින් කතා කරන්න ඕනේ. අපි දන්න මොහමඩ් අමීර් කියන්නේ ලෝකයේ සිටින ඉතාම දක්ෂ පන්දු යවන්නේ. ඔහුගේ අත්දැකීම් උපයෝගී කරගෙන අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ මේ තරුණ ක්‍රීඩකයන් ගැන. අපි මේ වැඩසටහන පුරාම කිව්වා තරුණ ක්‍රීඩකයන්ගේ ජාවේ හිත අවශ්‍යයි කියලා. මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ නුවන් තුෂාර ඒ ලබාගත් කඩු දෙක ඒ ආරම්භයේදී. ඊට අමතරව ධනංජය ලක්ෂාන් සහන් ආරච්චිගේ මේ තරුණ ක්‍රීඩකයන් ඉදිරියට ඇවිල්ලා ඒ කැන්ඩි කණ්ඩායමට මොමෙන්ටම් එකක් ගන්න දුන්න සියලුම අවස්ථාවකදීම ඔවුන් කඩු ලබා ගත්තා. මං හිතන්නේ ඔවුන්න ලකුණු සංඛ්‍යාවකට තියාගන්න පුළුවන් වුණ එක තමයි ගාල්ල කණ්ඩායමට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඒ වගේම ධනුෂ්කගේ ඒ සුපුරුදු පිටිහරඹය අනි ලකුණු සංඛ්‍යාවක් තියෙනවා කියලා ඔහුගේ පිටිකරන රටාව ඒ පාරව රටාව වෙනස් කරන්න කියන හැ. ඉතින් මං හිතන්නේ ඒ නිසා තමයි ඔවුන්ට ජයග්‍රහණය කරා යන්නට පුළුවන් වුණේ. ඉන්පසු අපි කතා කරමු තරගාවලියේ දැන් තරග 19යි. තව එක් තරගයේ පළමු වටේ තිබෙන්නේ මේ වෙන විට වැඩිම ලකුණු ලබාගෙන සිටින පිටිකරුවන් පිළිබඳව මම හිතන්නේ ධනුෂ්ක ගුණතිලක විවාදයක් නැහැ. ඔහු විශිෂ්ට පිටිකරණයකින් වැඩිම ලකුණු ලබාගෙන සිටිනවා. මේ වෙන විට ලකුණු 462ක් ලබාගෙන මම හිතන්නේ අනිත් ක්‍රීඩකයෙක්ට ලඟ වෙන්න තරමක් අපහසු ලකුණු සංඛ්‍යාවකින් දැන් සිටින කුසල් මෙන්ඩිස් තරගාවලියෙන් කැන්ඩි ටස්කස් කණ්ඩායම ඉවත් වුණත් ඔහු දෙවන ස්ථානයේ සිටින ලකුණු 263යි. දසුන් ශානක දඹුලව කිංග්ස් කණ්ඩායමේ නායකයා ලකුණු 245ක් සහ ලෝරි එවන්ස් ඊයේ දිනේදී මේ තරගාවලියේ පළමු ශතකය වාර්තා කරා. ඔහු ලකුණු 236ක් ලබාගෙන සිවුන ස්ථානයෙන් එගම කඩලු අතරින් ඉහළින් සිටින්නේ මම හිතන්නේ තරගාවලියේ දින ගණනාවක් තිස්සේම දැන් එහි මුලසුන හොබවාගෙන සිටින්නේ වනිදු හසරංග කඩලු 13ක් ලබා ගනිමින් සිටිනවා. ඒ වගේම ගෝල්ඩ් ග්‍රැඩිටස් කණ්ඩායමේ පළ පුරුදු පන්දු යවන්නා මොහමඩ් අමීර් දෙවන ස්ථානයේ කඩලු 10ක්, ඒ වගේම කයිස් අහමඩ් කඩලු 9ක් සහ
කැඩිරස්කස් කණ්ඩායමේ අසේල ගුණරත්න කඩු නමයක් ලබාගනිමින් මේ මුල් ස්ථානවල සිටිනවා. ඉන්පසු අපි කතා කරොත් ප්‍රසාද ලකුණු සටහන අතීතමත් වැදගත්. මොකද දැන් තුන්වන ස්ථානය සහ හතරවන ස්ථානය ස්ථිරයි. ජෙෆ්නස් ස්ටෙලියන්ස් කණ්ඩායම සහ ග්‍රෝබ් ගැඩිරස් කණ්ඩායම යෙදිනෙහිදි ගෝල් ගැඩිරස් කණ්ඩායම ඔවුන් සෙවන ස්ථානයට පැමිණියා. ඉන්පසු ජෙෆ්නස් ස්ටෙලියන්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේ ඔවුන් හිමි කරගත් අද්දිනේදී තීරණය වෙනවා මේ තරගයෙන් කවුද එක වෙන්නේ කවුද දෙක වෙන්නේ. ඉන්පසු අපිට පුළුවන් අවසන් පූර්ව තරග වලට කවුද ක්‍රීඩා කරන්නේ කියලා. ඉතින් හරි අපි මෙහෙමම කතා කරමු. අද පැවැත්වෙනට තිබෙන්නේ තරගාවලියේ පළමු වටේ 20 වන තරගය. ඒ 20 වන තරගයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන්නේ මේ තරගාවලිය. ඉතින් ඒ අවට කාලගුණික තත්ත්වය පිළිබඳවත් පොඩ්ඩක් බලමු. කොයි වගේ දත්තයන්ද අපිට ලැබෙන්න තියෙන්නේ, කොයි වගේ දත්තද අපිට ලැබෙන්නට තියෙන්නේ කාලගුණික දත්ත වාර්තා අනුව. වර්ෂාපතනයක් නම් බලාපොරොත්තු වෙන්නට නෑ අපිට ලැබෙන දත්ත අනුව. අපිට ක්‍රීඩා පිටියේ දසුනුත් බලන්න පුළුවන්. අපිට සුපහැදි මේ මේක ස්වල්ප මොහොතකට පෙර අපිට ලැබෙන දසුන් තමයි මේ ක්‍රීඩා පිටියේ මේ තිබෙන්නේ. ක්‍රීඩා පිටියේ අවට තත්ත්වය අපිට සුභවාදී දසුන් කීපෙත් තමයි තිබෙන්නේ. තරමක් අපිට අඳුරු පැහැති වලාකුළු තිබුණා. නමුත් රාත්‍රී කාලය නිසා හඳුනා ගන්නට බෑ කොයි ආකාරයෙන්ද. බලාපොරොත්තු වෙනවා අවසන් වටේ පළමු තරගයේ තමත්ම හොඳින් පන්දු වාර සංඛ්‍යාවම අපිට බලා ගැනීමට හැකියාව ලැබේවි කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ ආකාරයෙන් තමයි ක්‍රීඩා පිටිය අවට කාලගුණික තත්ත්වය පිළිබඳව අපිට ඔබව දැනුවත් කරන්නට තිබෙන්නේ. ඉතින් ඒ කාරණා අවසානයේ අපි සූදානම් ඊළඟ තරගය පිළිබඳව කතා කරන්නට. ඒ ප්‍රශ්නේ මුලින්ම යොමු කරන්න මාධව, අද තරගය මේ කණ්ඩායම් දෙකට කොයි විදියට බලපානවද? පළවෙනි ස්ථානයේ සහ දෙවන ස්ථානයේ අතරයි තරගය පැවැත්වෙන්නේ. මං හිතන්නේ කණ්ඩායම් දෙකටම හොඳ අවස්ථාවක් පළවෙනි ස්ථානයට එන්න. ඉතින් මං හිතන්නේ පළවෙනි ස්ථානයට එනවා කියන්නේ එක තමයි ඒගොල්ලොන්ගේ අරමුණ වෙන්න ඕන මං හිතන්නේ කණ්ඩායම් දෙකේම. ඉතින් මොකද කොලම්බෝ කණ්ඩායමත් අපි දැක්කා අවසන් තරඟ කීපේ ඔවුන් ජයග්‍රහණය කරා. ඉතින් ඒ වගේම දඹුල්ලත් අපි දැක්කා අවසන් විශේෂයෙන් අවසන් තරඟේ හොඳ චේස් එකක් දුන්නා. ඉතින් මං හිතන්නේ අද තරඟේ හුඟක් වැදගත් වෙනවා කණ්ඩායම් දෙකටම. ඉන්පසුව ශානුගුසන කැමැතිමනි, දැන් තරමක් ප්‍රශ්නයකට ප්‍රශ්නයක් තිබෙනවා මේ ජෙෆ්නස් ස්ටෙලියන්ස් කණ්ඩායම තමයි තරගාවලියේ තමතම හොඳින්ම සිටපු කණ්ඩායම. නමුත් දැන් අවසන් තරඟ කීපය ගත්තාම ඔවුන් තරඟ පරාජයට පත් වී තිබෙනවා. එක දිගට තරඟ පරාජයට පත් වෙන තත්ත්වයක තිබෙනවා මේ තරගාවලියේ. දැන් ඔවුන් තුන්වෙනි ස්ථානයේ, පළවෙනි ස්ථානයේ සෑහෙන කාලයක් රැකගෙන ආවා. ඒ වගේ අපරාජිත කණ්ඩායමක් වශයෙන් තමයි ඔවුන් සිටි මුල් දින කීපෙදී. නමුත් දැන් අවසානයේ දැන් ඔවුන් තුන්වෙනි ස්ථානයට පත් වෙලා තිබෙනවා සහ අවසන් තරඟ කීපයෙන් පරාජයට පත් වී තිබෙනවා. මේ බලපෑයිද ඉදිරියටත් ඔවුන්ට මේ ප්‍රශ්නය? හිතම බල නොපායි කියලා අපි මුලින්ම කිව්වා තරගාවලියේ ඉතාම වැදගත් කොටස තමා මේ අවසානය කියලා. අපි කියනවා දැන් මැරතන් එකක් දුවනවා නම් අන්තිම මීටර් 100ක් ඉතාම වැදගත් මැරතන් එකේ ජයග්‍රහණය කරන්න. ඒ වගේම දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ මම හිතන්නේ ඔවුන් ලොකු අත්හදා බැලීම් කරන්නට ගියා අවසාන තරගයට සිලිප් වුණාට පස්සේ. ඒක එක හේතුවක් වෙන්නටත් පුළුවන්. හැබැයි ඔවුන් මේ හැම මැච් එකකින්ම රිෆ්ලෙක්ට් කරලා මම හිතන්නේ හොඳ සංචිතයක් හදාගෙන මේ ඔවුන් ඊළඟ තරගයට සූදානම් වෙවි. මම හිතන්නේ තරඟ පරදුන පළියටම ඉදිරි තරගත් ඔවුන් එහෙම ඒ මානසිකත්වයෙන්ම සිටී කියලා. හැබැයි ඉන්නන මානසිකත්වය ඉතාම වැදගත්. ඒ හින්දා තමයි මාධ්‍ය කිව්ව විදියට මේ තරගය දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායමට ඉතාම වැදගත් මේ තරගාවලියේ අවසාන තරග කීපය. ඉතින් අර විනින් මයින්ඩ්සෙට් එක කියන එක හරිම ඉම්පෝර්ටන්ට්. ටීම් එකක් ඉදිරියට යන්න එක හෝ දෙක වෙනවා කෙසේ වෙතත් ඔවුන්ගේ විනින් මයින්ඩ්සෙට් එක තියාගන්න ඔවුන්ගේ පුහුණුකරුවන් සහ නායකයන් ඉතාම උවමනාවෙන් කටයුතු කරයි. අපිට අද රාත්‍රියේදී බලන්නට පුළුවන් වෙවි කවුද අවසන් තරගයේ නැත්නම් පළමු වටේ අවසන් තරගයේ නැත්නම් ජයග්‍රාහීව මේ පළමු වටේ නිමා කරන්නේ කියලා. මාධව, අපි සූදානම් දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම අදිනේදී කවුද ක්‍රීඩා කරන්නේ කියලා තෝරන අවස්ථාව ඔබට ලබා දෙන්නට. දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ ඔබ දකින්නාකරන අපි මුලින්ම සඳහන් කරමු කවුද අද දිනේ ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙන ආරම්භක පිටිකරුවන් දෙපළ. මං හිතනවා දඹුල්ල කණ්ඩායමේ විනෝචන් දික්වල සහ අපු තරංග ආරම්භ ප්‍රතිකාරම විදියට එයි කියලා ආවොත් හම්බ වෙයි කියලා මට හිතනවා.
In pasu angka tuna piti karwa? Angka tuna sandha bul tarangga. Anginnya bul tarangga iya. Ekene angka tuna bul tarangga te anawana ngobe angka palemi arma piti karwan deprivation sandhan karane per styling kida karna kina ka mate edoba sitinne. Oh. Hari, awe hari, api, api homo pul tarangga krida karna kandai me, Paul Sterling hari, Paul Sterling hari, ilang kedua pul tarangga oba sandahan karna krida kaya tunggu ni ada, si weni krida kaya, Angelo Jaising, Angelo Pereira, sorry, Angelo Pereira, Angelo Pereira si weni krida kaya wacen, kandai mereka tu karmo api henam, hari, ilang kedua kaya, Dasun Chanaga. Naik ya, dasun sana ke ilang kapiti karua, in pasu? In pasu, Samit Patel, Ramesh, Samit Mendes, Patel, Nakande. Samit Patel. In pasu? Ramesh Mendis. Ramesh Mendis kandai mereka tu kerumah api. In pasu berarti kian pulau. Jempal. Pandian ini balai ni, tapi dan sirin ni. Dangka pandian nan nawas saya. Bagi pada mana dangka pandian ni kena aduak ni. Dangka pandian terus. Samit Patel sitna, I think. Ramesh Mendis. Ramesh Mendis sitna. Pasu kita orang yang Anwar Ali kira kerana, eva ke mana Hasan Rajita kira kerana. Anwar Ali. Mengira anu rally ni langgaran. Afghanistan kita kick sih no. Pera tarangi tamat mahudi tarangi awasan awasan ekara rakin lagi. Chinwar. Chinwar ya Chinwar ya. Apik obatnya ni kandai mek kira kerah vidh. Netam evino tu bini kawari ada kandai bawa vidh. Mengira no hua jadi kira kerah lagi. Muka jadi kalim tarangi apik jutu ahu tamai anit peter tarangi hari vidin. Eh, kira kerapu vidya le, mangitannya, hu, animaring, mangitannya, Ali, Anwar Ali, ta kaling, hu, family ke le mangitannya. Oh, pitikar nih deh, oh, animar. Pitikar nih deh. Apa, oh, tau kira kira ni deh, tawas tau tu bina mana? Malinda Pushpa Kumar saha, Rajit. Malinda Pushpa Kumar saha, Kasun Rajit. Ni aku karen tamai, kandai me, abah nama keran ni, Dambul Vikings kandai me kira kerai kena karena apa? Madhav, obat sandahan kerana kare, api eh perasaan dengan Shahnu ke sana kemudian mana mekanda me Venuska mau benda kini wad Venus warna tau ni kota nade kanda me Elliot anu ni kau dah tulen anu ni kau dikini karena apa tak kapit hendam? Ama Venuska makna dah kini ni meketama ekor langi strong outfit dekar, eki ane deng Paul Sterling lakukan ader city naya tama, over unkarwan kanda me te Genal lah tiennya, wo lapun laba agan ya. Tarangga awal ni jagrahan yang kerana, na wo ke form ni ker itam weather. Ehinda me tarangge wo kreda kerai kela, loko ishasya tienna. Ehinda me ker tama mangitanne, khususnya ema ratri tarangge apni saat, dengka warnam boda, koye kerakan ini loko kela sakya tienna. Eh, mama hitanne me ker tama, onge strong outfit me ker match ker dina nana. Ehinda mama kisimu wenas kerde anne. Mangkita ni madu, joruku kanda, kita handa kanda. Gaya, nampak Venus kau mak tiba ni madu? Anak madu, kanda mas sama gitu gaya nuansa ni. Ina, nampak awas tak tiba nak kiri kiri tiada ni toran ni, obat teh kanda ni tekan gaya nak kau dek key place latun dina. Oh, misalnya mara, syarikat di sana kau tu mak ibu kahar ni sama gitu, no, me calls gaya, misalnya mana, lakun atar tu family itu tarik ini mama over itu key place ni kerana kau tu misalnya mana, api duduk orang dosen dikal, kita amat kondin me tarik key page ni lakun laba gan nak kahar ya. Abang mama kami tu, mereka tarik ini kani baru yang poster ni, lakun labang ni, kita mat tarik ada mula rentsa poster ini, kita keep lagi ni, kita nama. Eba kita tahu keep lagi ni, kita ada mama nama keran ni kami tu, dasun sana tu, kandai menaik, aku bawa tu kami kita mat tarik ada no. Ani keep lagi ni, kita mama mereka tarik ini, tapi nama bisnesnya mana Kasun Raj tu. Hari Paul Sterling, dasun sana ke sah Kasun Raj itu temai, oba nama keran ni keep lagi sila tuh dina, abdi kita mangkitan ni. Asun Shahnu kaniwarin memetarangga, beliau puraan memetambulah Vikings kandai memkeep lagi role lekar.
ekara Paul Sterling pasun rajidat mahitanne tamat hondin pandu yawa tarangamali enisa mangitanne obake therima taram ekeni api dakina tamat honda honda Paul Sterling dasun shanaka saha kasun rajita tamai api key players la washen gayan thora pat karaganni dasun shanaka kandayam na kiya e ekama den mada oba nam karapu kandayame oba balaporuththu wenna key players la thun dena me thun dena da naththa wenas wenawada Mangtena ඇත්තරම අපි කලින් තරම් ගත්තොත් හොඳ ආරම්භයක් ලබා දුන්න නිරෝෂන් දික්කල් ඉතින් මං හිතන ඔහු අනිවාර්යයෙන්ම එක කී ප්ලේයර් කෙනෙක් වෙන්න ඕනේ මං හිතන විදිහට මොකද ඔහු ඒ ආරම්භයෙන් ඔහු ලබා දෙන ආරම්භයේ හුඟක් වැදගත් වෙනවා කණ්ඩායමට නිරෝෂන් දික්කල් දසුන් චානක සහ මාලින්ද පුෂ්පකුමාර තමයි මගේ key players විදිහට මම හිතන්නේ. හරි එයා ඔබ තෝරපු කණ්ඩායම තමයි අකරින් සඳහන් කරේ. ඉතින් double vikings කණ්ඩායම දිනේදී අපි බලමු. වෙනස් ලොකු වෙනස්කමක් නැහැ කණ්ඩායම පෙර තරගයත් එක ගත්තාම. ඉන්පසු අපි බලමු කවුද Colombo Kings කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ කියන කාරණාව ගයන්නද ඔබට අවස්ථාව දෙන්නේ Colombo Kings කණ්ඩායම කවුද ක්‍රීඩා කරන්නේ ඔබ දකින අකරින් ක්‍රීඩක නිකලස් දෙනා අපි නම් කරගෙන යන් ආරම්භක පිටිකරුවගේ සිට. ඔව් විශේෂයෙන්ම ආරම්භක පිටිකරුවන් දෙදෙනා වශයෙන් දිනේෂ් චන්දිමාල් සහ ලෝරි එවන්ස් අර්ධිනේදී ක්‍රීඩා කරා මොකද ලෝරි එවන්ස් ශතකයක් ලබා ගත්තා අනිවාර්යෙන්ම ආරම්භක පිටිකරුවා වශයෙන් ක්‍රීඩා කරේ කිව්වා දිනේෂ් චන්දිමාල් තරගාවලිය පුරාම ලකුණු අතර සිටි ක්‍රීඩකේ ඒ නිසා ඔහු කඳු රකින්නා සහ ආරම්භක පිටිකරුවා වශයෙන් ක්‍රීඩා කරා ඊට පස්ව නොම්බර් 3 ස්ථානයේ ඩැනියෙල් බෙල් ඩ්‍රමන් අනිවාර්යෙන්ම ක්‍රීඩා කරයි අංක 3 පිටිකරුවා වශයෙන් ඩැනියෙල් බෙල් ඩ්‍රමන් ක්‍රීඩා කරයි හරි ඔව් හරි නොම්බර් 4 කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් අංක 4 ඊට පස්සේ ස්ථාන තුන විශේෂයෙන්ම සුනෙත් මට හරි හරි හැටියෙම බැටින් ඕඩර් එකේ පිළිවෙලට කියන්න අමාරුයි මොකද අපි ක්‍රීඩක ඉන්න අපි තියෙනවා සිටුේෂන් එකත් එක්ක ගොඩක් වෙනස් වෙච්ච නිසා ඒ නිසා මම ඉතුරු ක්‍රීඩකයන් දෙන්නා විදිහට විශේෂයෙන්ම ඇන්ඩ්‍රෝ රසල් ටික්සල් ඩි සිල්වා සහ අශාන් ප්‍රියංජන් නම් කරන්න කැමතියි අශාන් ප්‍රියංජන් කණ්ඩායමට එකතු කරනවා ඔබ හරි ඉන්පසුව අනිවාර්යයෙන්ම ඉසුරු උදාන ක්‍රීඩා කරයි තුන්ිරව ක්‍රීඩකයා වශයෙන් ඊට පස්ව දඟපන්දු යවන්නා වශයෙන් ෆයිස් අහමඩ් සහ මම කැමති මේ තරගයට තරිදු රත්නායකට අවස්ථාවක් ලබා දෙනවා විශ්වයෙන් කරම් කිස් කණ්ඩායම මොකද අපි දුටුවේ නෑ හෝ එක තරගයක්වත් ක්‍රීඩා කරන අපි දෙක අනිත් කණ්ඩායම් සියල්ලම නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙන ආකාරයක ඒ නිසා මම කැමති මේ තරගයට තරිදු රත්නායකට දෙනවා නම් දඟපන්දු යවන්නා වශයෙන් දුෂ්මන් සමීර අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා ශානුක සනංගෙත් මෙන්නේ මම පොඩි බරපතල ප්‍රශ්නයක් අහන්නම් දැන් මේ කණ්ඩායම ගයන් තීරුවත් එක්කම නවොත් පර්ණවිතානට අවස්ථාවක් ලැබෙන්නට ඕනේ නැද්ද? කලණ පෙරේරාට අවස්ථාවක් ලැබෙන්නට ඕනේ නැද්ද? පළමු වටේ අවසන් තරගයේ වෙන මේ තරගය සඳහා. සුනිල් දන්නවා මගේ අදහස මුලින්ම මම නම් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවට බොහොම කැමති පුද්ගලයෙක්. මොකද ක්‍රීඩාවේ දිනුම දිහා බලලා ඉතින් නවොත් පර්ණවිතාන සහ කලණ පෙරේරා කියන්නේ ස්කූල් සෙටප් එකේ හිටපු හොඳම ක්‍රීඩකයෝ දෙදෙනෙක් සහ ඔවුන් හොඳට perform කරපු ක්‍රීඩකයෝ දෙදෙනෙක්. ඉතින් ඔවුන්ට තරගයක් ලැබෙනවා නම් මම ඉතා සතුටු වෙනවා. හැබැයි පුහුණු කරුවන්ග පැත්තෙන් මම දකින්නේ මේ තරගයක් ඉතා වැදගත් මේ කණ්ඩායම් වලට. ඉතින් මම හිතන්නේ ලොකු වෙනස්කම් වලට යන්නට කැමති වෙන එකක් නැහැ පුහුණු කරුවන්. ගයන් කිව්වා වගේ එක වෙනස්කමකට යනවා නම් යයි. මොකද මොන්ගේ විනින් මයින්ඩ් සෙට් එක ඉතාම වැදගත් මේ අවසාන තරඟ වලට යද්දි. එහෙනම් එක ක්‍රීඩකයෙක් වෙනස් වෙන එකට මම කැමති. හැබැයි ක්‍රීඩකයා කවුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි තරගවල ඔබ ඔබගේ ආදේශයක් තිබෙනවද දැන් ওই වෙනස් වෙන ක්‍රීඩකයා කවුද ඉවතට යන්න ඕනේ කවුද කවුද ඇතුළට එන්න ඕනේ කියන කාරණා පිළිබඳව? නෑ දැන් මම ගයන් එක ක්‍රීඩකයෙක් ආදේශ කරලා තියෙනවා. ඉතින් මම ඒකටත් කැමතියි තරුණ ක්‍රීඩකයෙක් හැටියට ඔහු ක්‍රීඩා කරනවට. හැබැයි මට හිතෙනවා ඔවුන් ඒ තැනටපත් වෙන්නේ නැතුව මේ රාජ්‍ය තරගයන් නිසා ධම්මික ප්‍රසාදතු ක්‍රීඩා කරන්නටත් ඉඩ තියෙනවා. ඉතින් ඒක හරිම අමාරු ප්‍රශ්නයක්. මේ තරුණ රත්නායක වෙනකොට සමහරට ධම්මික ප්‍රසාදත් ආදේශ කරන්නටත් ඉඩ තියෙනවා. ඔව් ඇත්තටම ශාරුදිසනාවදී මම මේ මෙතෙන්ට යම්කිසි කාරණයක් එකතු කරන්න කැමතියි. මොකද මේ තරුදු රත්නායකව මම තෝරා ගන්න ප්‍රධානම හේතුව තමයි අපි දබුල්ල කණ්ඩායම ගත්තොත් අර ඉතමත් හොඳින් ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේෂන් එක මේන්ටේන් කරපු ටීම් එක. ඒගොල්ලන්ගේ පළමු ක්‍රීඩකයන් 6-7 දෙනා දක්වාම උන්ට ඉතමත් හොඳින් අර ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේෂන් එක මේන්ටේන් කරනවා අපි දැක්කා. ඉතින් අපි තරුදු රත්නායක වගේ ක්‍රීඩකෙක් යොදා ගන්න එක වැදගත් දෙයක් කියන සුනේ. ඔහුට අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන් නිසා
ඔවුන්ට එක ඕවරේම ටැකල් කරන්න පුළුවන් ලෙෆ්ට් හෑන්ඩර්ස් සහ රයිට් හෑන්ඩර්ස් අන්න ඒ නිසා තමයි මම ගොඩක් තරු රත්නායකව ඉන්ක්ලූඩ් කරන්න හිතුවේ මේ ප්ලේන් 11 එකට. හරි අපි මාදව ඔබට අවස්ථාව තිබෙනවා දැන් මේ කණ්ඩායමේ වෙනස්කම් සිදු වෙන්නට ඕනේද කියන කාරණාව ආදේශයන් තියනවාද ඒකම තව එක ප්‍රශ්නයක් ඔබ මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරලා ලහිරු උදාර තමයි වැඩිම ලකුණු ලැබී ක්‍රීඩකයා උහුත් සිටිනා මේ සංචිතේ ඔහුටත් අවස්ථාවක් ලැබිය යුතු නැද්ද ඔබ මොකද හිතන්නේ ඔව් ඇත්තටම මම ඒක මම කියන්නව තමයි හිටියේ මොකද ලහිරු උදාටත් මම හිතන්නේ අවස්ථාවක් හම්බුන්නේ නැහැ ඔහු මම හිතන්නේ ලකුණු 10 සම්පූර්ණ කරා මේ සීසන් එකේ ඉතින් ඔහුටත් මං හිතන්නේ තරගයක් හම්බ වෙනා නම් හොඳයි. ඉතින් නමුත් ඔහු ක්‍රීඩා කරනවා නම් ඔහු ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් මුල් ඒ කියන්නේ එක් ඕපන් නැත්නම් වන් ඩවුන් ඒ මේ තුනේ තමයි ක්‍රීඩා ගන්න. ඉතින් අපි දැක්කා ඕපනින් ඕපනර්ස්ලාට පස්සේ වන් ඩවුන් ඇවිල්ලා ශ්‍රී ලංකාව කරපු ක්‍රීඩකයා ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දුන්නේ නැහැ ටීම් එකට. ඉතින් මං හිතනවා ඌට නම්බර 3 වගේ ස්ථානයේ ක්‍රීඩා ගන්න හම්බුනොත් හොඳයි කියලා. ඉතින් මං හිතන්නේ මේ තරඟයේ ඌට අවස්ථාවක් හම්බ වෙයිද කියලා කියන්න බෑ. හැබැයි අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් මං හිතනවා වෙස්ට් ඉන්ඩීස් ක්‍රීඩා කරයි කියලා අද තරඟේ. මම තාමත් විශ්වාස තියෙනවා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතරට එන්න ඕනේ ලොකු ක්‍රීඩකේ. ඉතින් මම හිතනවා ඔහු මේ අවසාන තරඟ කීපේ ලකුණු අතරට එයි කියලා. මොකද බිග් ප්ලේස්ලා බිග් සිටුේෂන් වල තමයි පර්ෆෝම් කරන්නේ. ඉතින් මම ඇන්ජලෝ මැතිව්ස්ත් තෝරගන්නවා. ගෑන් මම කෙටි ප්‍රශ්නයක් අහනවා කෙටියෙන් උත්තරේ ඕනේ. ඇන්ජලෝ මැතිව්ස් කොලඹ කිංග්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් ඔහුගේ රාජකාරිය හරියට ඉටු වුණාද මේ වෙනතෙක්? අපි මේ ඉදිරිය බලමු. මං අහන්නේ මේ වෙනතෙක් කොයි ආකාරයෙන්ද ඔබ දකින්නේ? ඔව් විශේෂයෙන්ම නායකයා විදිහට ගත්තොත් සුරේත් ඔහුගේ අපි දකින්න ඔහුගේ කාර්යභාරය ඉතාමත් හොඳින් ඉෂ්ට කරලා තියෙනවා. මොකද කරම් කිංස් කණ්ඩායම මේ වෙනකොට නම්බර 2 ස්ථානයේ රැඳී සිටින මොකද නායකත්වය ඉතාමත් හොඳින් ලබා දුන්නේ නැත්තම් මෙලෙස තරග ජයග්‍රහණය කරන්න බෑ. අපි පන්දු යෑම ගත්තත් ඔහු ඉතාමත් හොඳින් පන්දු යවන ආකාරයක් දැක්ක. හැබැයි ඔහුට මේ ගොඩක් දවස් පිටින් තාමත් තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරගන්න අවස්ථාවක් හම්බුනේ නැති බවක් තමයි පෙනියන්නේ. ඉතින් මමත් සාර ශානුකුති සානාගමතුමාගේ කාරණයට කියනවා මේ තමයි හොඳම තරගේ ඇන්ජලෝ මැතිව්ස් තර ලකුණු හතරට එන්න. මොකද ඇන්ජලෝ මැතිව්ස් මේ තරගේ ලකුණු හතරට එනවා කියන්නේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. විශේෂයෙන් කෝචින් ස්ටාෆ් එකුණත් හිතයි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු හතරට එන්නේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වුණත් වෙනවා. ඉතින් මමත් බලාපොරොත්තු වෙන මේ තරගේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු හතරට පැමිණේ කියලා නායකයා වශයෙන් ඔහුගේ නායකත්වයේ වගකීම ඉටු කරනවා. හරි වැඩසටහනේ අමාරුම ප්‍රශ්නේ මුලින්ම වෙන්නේ මාදවට කවුද අද තරගයේ ජයග්‍රහණය කරන්න ඔබ හිතන ආකාරය? අත්තරගේ කොලම්බෝ කිංග්ස් ජයග්‍රහණය කරයි මම. හරි ශානුක් සනගවත් වෙන්නේ ඔබගේ අදහස කොයි වගේද? මාත් කොලම්බෝ කිංග්ස්. හරි ගයන්. මම ලබල් වයිකින්ග්ස් අතර ඉන්නවා විභාගය. හරි දෙකට එකයි අපි බලමු කොයි ආකාරයෙන්ද තරගයේ අවසානයේ නේද තවත් ස්වල්ප මොහොතකින් තරගයේ කාසිය වශයෙන් ගබලින් සූදානම් තිබෙන්නේ ක්‍රීඩා පිටියේදී. තින්න තරගයේ සජීව නිර්මීමේ හැකියාව තිබෙනවා නිවුස් අයි YouTube නාලිකාව සහ TVI Facebook පිටුව හරහා. තින්න මේ තරගාවලියේ දිගටම ඔබට සජීව නිර්මීමේ හැකියාව තිබෙනවා. ඒත් මතක් කරන්නට ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මේ ආකාරයෙන් තමයි අද දිනේ මේ පළමු වටේ අවසන් තරගයේ පිළිබඳව විශ්ලේෂණ වර්තාව ගෙනාවේ ශානුක සනක මෙතුමනි, ඒ වගේම ගයන් සහ මාදව. ඔබ දිනාටම අපි ස්තුතිවන්ත වෙනවා පත් සමිතිය සම්බන්ධ වෙමින් වෙබ්සාන්ට අදහස් පළ කිරීම සම්බන්ධයෙන්. ඉතින් ආකාරයෙන් තමයි අපිට අදහස් පළ වෙන්නේ. තවත් ස්වල්ප මොහොතකින් තරගය ආරම්භ වීම පිටත් පළමු වටේ අවසන් තරගයේ ඉන්පසුව අවසන් පූර වටේ තරඟවලදී අන්නේ අලිත් ඔබත් සමගින් සම්බන්ධ වෙන්නේ බලාපොරොත්තු වෙන් මතක් කරනවා ටීම් බැට්ස්මන් YouTube නාලිකාවත් සමගින් සම්බන්ධ වන්නට යාවත් කාලෙන් සියලුම තොරතුරු ඔබට දැන ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම batsman.com Facebook පිටුව සහ අපගේ වෙබ් අඩවි www.batsman.com ඒ ක්‍රිකට් වෙබ් අඩවියත් සමගින් රැඳී සිටින්න ආරාධනා කරමින් සමුගන්නව ඔබ වෙනුවෙන් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින්.